ගෝවන් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දේශීය එළවලුවක් වන ආලංකා වලින් කොහොමද හරියට මෝජුකක් හදාගන්නේ කියලා. අපි ආලංගා මෝජුව හදන්න කලින් අපි මේ පොඩ හඳුනාගනිමු මේ ආලංගා කියන ශාකිය ගැන. මොකද මේ ගොඩක් දෙනෙක් අතර ප්‍රචලිත භෝගයක් නෙවෙයි මේ ආලංගා කියන්නේ. නමුත් අපේ රජවරු පවා ඒ කාලේ ආලංගා අනුභව කරපු බවට සාක්ෂි තියෙනවා. මේ අපි බලමු ආලංගා කියන්නේ මේ වගේ වැල් භෝගයක්. එතකොට ඒක රණිල කුලයට අයත් ශාකියක්. එතකොට මේ දින්නේ ඔබට පේනව ඇති ආලංගා වැලේ ආලංග ශාකයේ මල. අතන දම් පාටක් ගන්නවා. ආලංග වර්ග කිහිපයක් තියෙනවා. කොට ආලංග සහ අධික ආලංග කියලා. ඉතින් මේ විදිහට මල පරුණාට පස්සේ මල හැල්ලා ගියාට පස්සේ ඉතිරි වෙන කොටස තමයි කරලක් විදිහට විකසණය වෙන්නේ. ඉතින් ඔබට පේනවා ඇති මේ තියෙන්නේ කරලක්. මම මේ විදිහට කඩලා ගත්තොත් මේ ඔබට පේන්නේ මේ ඉහලින් ඉහළ තියෙන මේ කොටසේ තියෙන මල හැලිලා ගියාට පස්සේ මේ විදිහටයි කරල විකසණය වෙන්නේ. මේ විදිහට අපි සෝදා පිරිසිදු කරගත්ත ආලංග කරල් වල අපි මේ ඉහළ කොටස අයින් කරනවා මෝජු එක හදනකොට. අපි මේ කරි එකක් විදිහට හදනවා නම් අපිට පුළුවන් මේ අපි අයින් කරපු කොටසක් කරියකට එකතු කරන්න. නමුත් අපි මෝජුවට ඒ කොටස එකතු කරගන්නේ. ඊවාසි අපි මේ කරල මේ විදිහට හතරට පලා ගන්නවා දිග තීරු විදිහට. මේ විදිහට අපි මේ අයින් කරන කොටස අපිට කරියකු යන්න ගන්න පුළුවන්. අපි කරලේ කොටස ගන්නවා මේ විදිහට හතරට පලලා ගැඹුරු තලයේ වැද ගන්න. මේ විදිහට අපි හතරට කපාගත් ආලංග කරල් ටිකට අපි ලුණු කුඩු ස්වල්පයක් සහ කාකුළු ස්වල්පයක් දාලා හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ. දැන් තෙල් තාච්චිය ලිපේ තියලා මේ ආලංගා කරල් ටික හොඳට රන්වන් පාට වෙනතුරු ගැඹුරු තෙලේ බැද ගැනීම කරගන්න ඕනේ. මේක මදගින්නේ බැද ගන්න ඔයාලා අමතක කරන්න එපා. නැත්නම් මේකේ මේ ඇතුලේ තියෙන ජල වාෂ්ප ටික ජලය කොටස හරියට ඉවත් වීම සිද්ධ වෙන්නේ නැහැ. අංග මෝජුව හදනකොට අවශ්‍ය වෙනවා බැදගත් ආලංගා ග්‍රෑම් 100කට ලොකු ලුණු ගෙඩි දෙකක් හීනියට කපලා ඒ වගේම අමු මිරිස් ගන්නව නම් ග්‍රෑම් 100ක් ඕනි අමු මිරිස්. අපි මෙතෙන්දී නයි මිරිස් අපිට නයි මිරිස් කරල් ගත්තා ඉඳ අපිට ග්‍රෑම් 50ක් ඇති. ඊපස්සේ අපි කියන මෝජු හාල් මැස්සෝ කියලා ඉතා කුඩා හාල් මැස්සෝ ග්‍රෑම් 100ක් අවශ්‍යයි. ඒ වගේම කරපිංචා. අපි දැන් මේ වර්ග හතරම වෙන වෙනම බෙදලා අරගන්න ඕන මෝජු එක හදන්න. ඒ වගේම අපිට මේකට අවශ්‍ය වෙනවා කරාබු නැටි, කුරුඳු පොතු, ඒ වගේම සුදු ලුණු ස්වල්පයක් සහ අබතේ හැඳි දෙකක්. ඒ වගේම රටින්දි ග්‍රෑම් 100ක්. රටින්දි ග්‍රෑම් 100ෙන් අපි 50ක් කෑලි කපලා ගන්නවා, ඉතිරි 50 පොඩි කරලා ගන්නවා. එතකොට අපි කරාබු නැටි, කුරුඳු, සුදු ලුණු, අබ මේ ටික විනාකිරි මේස හැන්දක් දාලා හොඳින් අඹරා ගැනීම කරගන්න ඕනි. අපි දැන් මේකේ මේ 3-5 ටික සියල්ල අඹර ගන්න ඕනි විනාකිරෙන්. ඒ සඳහා කුරුඳු ටික, කරාබු නැටි, සුදු ලුණු ස්වල්පයක්, ඒ වගේම අබ තේ හැඳි දෙකක්. මේ සියල්ල මංගෙඩියට අපි එකතු කරලා ඊට පස්සේ අපි මේකට දාන්න ඕන විනාකිරි මේස හැන්දක් පමණ දාලා මේක හොඳට කොටා ගන්න ඕනේ. මේ තියන්නේ අපි බැදගත්ත ආලංගා කරල් ටික මෙතන ග්‍රෑම් 100ක වගේ ප්‍රමාණයක් තියෙනවා. අපි කොහේ එකට හරියන්නේ ලොකු ලුණු ගෙඩි දෙකක් අපි ගැඹුරු තෙලේ බැදගත්ත වෙනම කරපිංච ස්වල්පයක් ගැඹුරු තෙලේ බැදගත්තා. ඒ වගේම හාල් මැස්ස 100ක් ගැඹුරු තෙලේ බැදගත්තා. අමු මිරිස් නම් ග්‍රෑම් 100ක්, අපි නයි මිරිස් වගේ ගන්නවා නම් ග්‍රෑම් 50ක් පොඩ්ඩක් මේ බෙදලා ගන්න ඕන. ඊට පස්සේ අපි කො රටින්දි 100ක් ගන්නවා. රටින්දි 100 කොටස් දෙකකට බෙදා ගන්නවා. භාගයක් චොප් කරනවා, භාගයක් කෑලි කපනවා. ඒ වගේම මේ තියෙන්නේ අබ, සුදු ලුණු, ඒ වගේම කරාබු නැටි, කුරුඳු අපි විනාකිරෙන් අඹරලා ගත්ත මිශ්‍රණය. අපි දැන් මේ සියල්ලම එකට හොඳින් කලවම් කර ගැනීම කරන්න ඕන. අපි මේ විදිහට බෙදගත් ආලංග කරල් ටික මැටි මුට්ටියකට මැටි වලඳකට එකතු කරගත්තා.
ඊට පස්සේ අපි ගැඹුරු තෙලේ බෙදගත්ත ලොකු ලුණු ටික ඒ වගේම හර පිංච ටික ඒ වගේම අපි මේකට එකතු කරනවා බෙදගත්තු හාල් මැස්ස ටිකයි මිරිස් ටිකයි මේ මෝජු එක ඔයාලට පුළුවන් හොඳට තඹගත්ත වීදුරු බෝතල් වලට දාලා මේක අපිට තියාගන්න පුළුවන් මාස 6ක කාලයක් වුණත් මේ නරක් නොවි තියාගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම ආලංගා වලින් ඔයාලා දන්නේ ව්‍යංජනය සකසන්න විතරයි ගොඩක් දෙනා ඉතින් අපි මේ වගේ මෝජු එකක් වගේ සකසා ගැනීමෙන් අපිට පුළුවන් මේක විවිධ රස ඇති විදිහට එදිනෙදා ජීවිතයේ තමන්ගේ ආහාරයට එකතු කරගන්න. මේ වගේ දේශීය කෑම වලට ඔයාලා කැමති නම් අද මගේ YouTube channel එක subscribe කරන්න.